மார்த்து விசித்தும் வனதா சிக்குடாதா Live from the EAP studio. ආයුබෝවන් සුභම සුබෝදසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජීවිතයට උදාවන සෑම දිනයක්ම යහපත් නොවන්නට පුළුවන්. නමුත් අයහපත් දිනයකදී වුවත් යහපත් යමක් සෙවීමට උත්සාහවන්ත වුනොත් අයහපත් දිනයක් යම් තමනකින් හෝ යහපත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ පුංචි යෝජනා සිහිපත් කරන ගමන්ම සුපුරුදු විදිහටම සිකුරාදා දිනෙදිත් මේ සූදානම් වන්නේ ඔබගේ ආදරණීය වැඩසටහන අද දවස ආරම්භ කරන්නට. සුපුරුදු විදිහටම වෙනිදා වගේම අද දවසේදීත් පෙරවරු 6ට ඔබට එහි පසිකෝ ධර්මදේශනාවට සවන් දීමට හැකියාව ලැබෙනවා. ඔබගේ ආධ්‍යාත්මික සොය වෙනුවෙන් සෑම දිනකම පහේ අපි එහි පසිකෝ ධර්මදේශනාව ඔබ වෙත ගෙනෙනු ලබන්නේ. අද දවසේදීත් එහි පසිකෝ ධර්මදේශනාව පිළිබඳව මතක් කරන්නම් අද දවසේදී එහි පසිකෝ ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ ලෙස අනුශාසක වශයෙන් කටයුතු කරන වරකාපුල දන්ඕවිට අමරාවතී සෙනසුනු භාරව කටයුතු කරන පූජ්‍ය කැලණියේ අජිත ස්වාමින් වහන්සේ සහභාගී වීමට නිමිතව තිබෙනවා. අද දවසේ මාතෘකාව පිළිබඳව අවධානය යොමු කරවන්නම්. අද දවසේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නොරැවටි ජීවිතය සමබර කරගන්නේ කෙසේද යන්න පිළිබඳව තමයි උන්වහන්සේ දේශනා කිරීමට නිමිතව තිබෙන්නේ. ඉන් අනතුරුව ඔබට හැකියාව ලැබෙනවා සුපුරුදු විදිහටම පෙරවරු 6:30ට අද දවස වැඩසටහන සමඟ සම්බන්ධ වන්නට. අද දවසේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් මේ සූදානම් වන්නේ අද දවසේ පෙළ ගැස්ම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. සුපුරුදු විදිහටම අද දවසේදී දේශීය පුවත් විදේශීය පුවත් ඒ වගේම කලා ලෝකයේ තොරතුරු ඒ වගේම ක්‍රීඩා ලෝකයේ තොරතුරු වගේම අද දවසේ ජාතික පුවත්පත්වල සිරස්තල සහ අනුසිරස්තල පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්ින් සිටිනවා. දේශීය පුවත් පිළිබඳව කතා කරනවා නම් මේ දිනවල බොහෝ කතාබහට ලක් කළා තිබෙන මාතෘකාවක් තමයි මේ අග්‍රාමාත්‍යවරයාට ගෙනෙනු ලබන විශ්වාස භංග යෝජනාව. අපට වාර්තා වටරැකදී ලොරියක් දුම්රිය ගැටී තිබෙනවා. වටරැක දුම්රිය ස්ථානයේ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් කරහා ධාවනය කරමින් තිබූ ලොරියක් දුම්රියක ගැටී ඇති බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. පසුව ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. ඉතින් මේ අනතුර පිළිබඳව අද දවසින් ඔබට කියන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි අපි අද දවසේ නිරන්තරයෙන්ම ඔබට මේ මද්රව්‍ය වැටලීම් පිළිබඳව වාර්තා කරනවා. එවැනි වැටලීමක් පිළිබඳව අද දවසේදීත් වාර්තා වෙලා තිබෙනවා මුන්දලම ප්‍රදේශ මුන්දල්ම පොලිසිය මගින් සොයාගත් කෝටි 2ක් වටිනා අයිස් නැමැති මද්‍රව්‍ය කිලෝ 2ක් පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ වී ඇති බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකුද පොලිස් අතඩංගුවට ගෙන තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන්ුත් බොහෝ කරුණු කාරණා අද දවසින් ඔබට කියන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි පසුගිය කාල පරාසය තුල වරින් වර විවිධ වනරක්ෂිතවලින් ගිනි ගැනීම් පිළිබඳව වාර්තා වුණා. ඉතින් එවැනි සිදුවීමක් ඊයේ දවසෙත් වාර්තා වෙලා තිබෙනවා. නකල්ස් රක්ෂිතයේ ගින්නක් හටගෙන නැති බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මෙම ගින්න හේතුවෙන් ඊයේ රාත්‍රියේ වන විට අක්කර 75ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට කියන්නට අද දවසින් අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මාධ්‍ය වෙතට අවධානය යොමු කරද්දී චෙක් ජනපදයේ කම්හලක පිපිරීමකින් 6 දිනක ජීවිතක්ෂයටපත් ඇති බවට වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම චෙක් ජනපදයේ රසායනික කම්හලකයි මෙම ගින්න ඇති වී තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉතින් මේ විදේශ පුවතත් තවත් විදේශ පුවත් බොහෝමයකට අද දවසින් ඔබට කියන්නට අපි සූදානම් සිටිනවා. එනිසා ආරාධනා කරනවා පෙරවරු 8 වනතෙක් අද දවස සමගින් රැඳී සිටින්නට කියා. ඒ වගේම තමයි කෙලිබිම වෙතට අවධානය යොමු කරන්නටත් අද දවසේදී අපි අමතක කරන්නේ නැහැ. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්තයේ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ අද බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. පළමු දිනේ නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩලු 3ක් දැවි ලකුණු 175ක් ලබාගෙන සිටියා. ඒ එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලබාගත් ලකුණු 58ට පිළිතුරු ලෙසයි. මෙය එංගලන්ත ටෙස්ට් ඉනිමකදී රැස්කළ 6 වෙනි අඩුම ලකුණු සංඛ්‍යාව බවටත් වාර්තා වෙලා තිබෙනවා.
ඉතින් මේ ක්‍රීඩා පුවතත් අද දවසින් ඔබට කියන්නට ඔබට ගෙනෙන්නට අපි සූදානමින් සිටිනවා. ඒ වගේම තමයි තවත් අපූර්වකත් රසක් ඔබ වෙත ගෙනෙන බවට ඔබ දන්වන්නේ අද දවස තුලින් ශබ්දයේ වේගය පස්ගුණයකින් ඉක්මවන චීන ගුවන් යානා පිළිබඳව තමයි අද දවසේ ඔබට අපූර්වකත් ලෙසින් ගෙනෙන්නට සූදානමින් සිටින්නේ. ශබ්දයේ වේගයට වඩා පස්ගුණයක් ඉක්මවන ගුවන් යානාවක් නිපද වීමට චීන පරිශ්‍රකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් උත් බොහෝ තකරුණු කාරණා අද දවසේ ඔබට කියන්නට සූදානමින් සිටිනවා. ඒ වගේම තමයි සුපුරුදු විදිහටම අද දවසේ ඔබගේ රසවින්දනය උදෙසා ඔබ ආදරය කරන කලාකරුවෙකු හෝ කලාකරණියක් සමග සුහද පිළිසඳරක යෙදෙනටත් අද දවසේදී අපි අමතක කරන්නේ. ඉතින් අද දවසේ අපේ අද දවසේ මැදිරියට පැමිණෙන්නේ කවුද කියලා දැනගන්නට පුළුවන් ඔබට පෙරවරු 8 වෙනතෙක් අද දවසේ සමගින් රැඳී සිටියොත්. ඒ වගේම මතක් කරන්නම් යලිත් පෙරවරු 6ට ඔබට එහිපස් ධර්මදේශනාවට සවන් දීමට හැකියාව ලැබෙනවා. ඉතින් යලිත් මතක් කරන්න අද දවසේ සහභාගී වෙන අනුශාසකයන්න් වහන්සේ පිළිබඳව අද දවසේ වරකාපොළ දන්වුවිට අමරාවතී සෙනසුනේ අනුශාසකයන්න් වහන්සේ ලෙස කටයුතු කරන පූජ්‍ය කැලණියේ අජිත් ස්වාමින් වහන්සේ තමයි එහිපස්සේ කොහො ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ ලෙස සහභාගී වීමට නියමිතව තිබෙනේ. අද දවසේ මාතෘකාව පිළිබඳව යලිත් මතක් කරන්නම්. අද දවසේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නොරැවටි ජීවිතය සමවර කරගන්නේ කෙසේද යන පිළිබඳව තමයි උන්වහන්සේ විසින් දේශනා කිරීමට නියමිතව තිබෙනේ. එසේ නම් මේ සෞදානම එහිපස්සේ කොහො ධර්මදේශනාව වෙත යොමු වන්නට අයිබෝවන් සුබෝදයාසනක් සුපුරුදු පරිදි ඔබ එක් වී සිටින්නේ අද දවස වැඩසටහන සමගින් අලුත් දවසක් අලුත් බලාපොරොත්තු සමගින් ආරම්භ කරන්න සියල්ල සූදානම්. මේ නැවුම් දවස නැවුම් විදියට ආරම්භ කරන්න එක්වන්න අද දවස වැඩසටහන සමගින් අයිබෝවන් වින්ද සුබෝදයාසනක්. සුබෝදයාසනක් මදුෂන් සඳහන් කළ විදිහටම අද දවසේදී බොහෝ තොරතුරු තිබෙනවා ඔබත් සමග බෙදා හදා ගන්නට. ඒ සියල්ලටම කලින් අද දවසේ පෙළගැස්ම වෙතට අවධානය යොමු කරන්නටයි මේ සූදානම්. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට දින නියම කෙරේ. වටරැකදී ලොරියක් දුම්රියක ගැටේ. නකල සුරක්ෂිතයේ ගින්නකින් අක්කර 75කට හානි. චෙක් ජනපදයේ කම්හලක පිපිරීමකින් 6 දිනකු මරුට. වටරක දුම්රිය ස්ථානයේ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් කරහා ධාවනය කළ ලොරි රථයක් දුම්රියක ගැටි අනතුරට පත්ව තිබෙනවා. මේ අනතුරින් ලොරි රථයට දැඩි හානි සිදුව ඇති අතර එහි රියදුරා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කැලණිවිලි දුම්රිය මාර්ගයේ වටරක දුම්රිය ස්ථානයේ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරු 6ට පමණ. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කළ ලොරියක් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනයේ වූ දුම්රිය ගැටීමෙන් විමානතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්. එම ලොරිය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමේදී එන්ජිම ක්‍රියා විනිහිත වී ඇති අතර ලොරි රථයේ රියදුරු ඇඟලුම් ආයතනයේ සේවකීන් කිහිප දෙනෙකුට සමග ලොරිය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේම පැමිණි දුම්රිය ලොරිය ගැටි ඇති අතර එය වටරක දුම්රිය ස්ථානයේ නතර කිරීම සඳහා සෙමින් ධාවනය වූ නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවයි සිද්ධිය ඇසින්දුටුවන් පවසන්නේ. කෙසේ වෙතත් අනතුරින් පසුව ලොරි රථයේ රියදුරා පලා ගොස් තිබෙනවා. එහිදී ලොරි රථයේ හිමිකරු ඉදිරිපත් වී ලොරියේ රියදුරු පොලිසියට බහර දෙන බවට සහතික වූ බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධු ස්ථානයට පැමිණි මීවි පොලිස් නිලධාරීන් අනතුරට පත් ලොරි රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. අනතුර සිදුවී පැය දෙකක පමණ කාලයකින් දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීම සඳහා මාර්ගයේ අවහිරතා ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මේ අනතුර හේතුවෙන් ඊයේ පස්වරුවේ පාදුක්ක ගොඩගම මාර්ගයේ රථවාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ බත්තුලෝය මාර්ග පාදකයේදී පොලිස් භාරයට ගැනුණු මද්‍රව්‍ය සම්බන්ධයෙන් මූන්තලම පොලිසියෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වෙලා තිබෙනවා. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්කුඩු තොගය සමග සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම නාගබිල්ලුව කරිකට්ටිය ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට මුන්දලම පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව මුන්දලම පොලිසිය කණ්ඩායමක් හලාවත පුත්තලම මාර්ගයේ බතුළු ඔය මාර්ග බාධකයේදී එම වෑන් රථය පරීක්ෂාවට ලක් කළා. එහිදී වෑන් රථයේ තිබී කිලෝග්‍රෑම් 2කට අධික මද්‍රව්‍ය සොයාගැනුනේ සැකකරුවන් 3 දෙනෙකුද සමගින්. පොලිසිය සඳහන් කළේ අයිස් නමින් හඳුන්වන මෙම මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවයි. අත්අඩංගුවට සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මුහුදු මාර්ගයේ ඔස්සේ මෙරටට රැගෙන විත් ඇති බවට සැක කෙරෙන මෙම මද්‍රව්‍ය තොගය මදුරන් කුලිය කරිකට්ටුව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සංගවා තබාගෙන සිට කොළඹට ගෙන ඒමට සූදානම් කර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. ඔවුන් කුලියට ලබාගත් වෑන් රථයකින් මෙම මද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නිමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මුන්දලම පොලිසිය මගින් සිදු කරනවා. අද දවසේ ජාතික පුවත්පත්වල සිරස්සල සහ අනුසිරස්සල වෙතට අවධානය යොමු කරන්නට මේ සූදානම් වන්නේ මදුෂන්. ඔවින්ද මුලින්ම අවධානය යොමු කරන්නේ දෙවෙනි ජාතික පුවත්පත් වෙත. මේ දින කිහිපයේම බොහෝ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්සල සහ අනුසිරස්සල වාර්තා වන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අත්සන් 55කින් යුතුව ඒකාබද්ධ විපක්ෂය බහර දුන් විශ්වාසභංග යෝජනාව ගැන වාර්තා කරන්න. මේ විශ්වාසභංග යෝජනා බාරදීමෙන් අනතුරු කතාබහට ලක්වන කාරණේ බවට පත් වුනේ විශ්වාසභංග යෝජනා පිළිබඳ විවාදයේ කවදා පැවැත්වුණාද කියන කාරණේ ඊට පිළිතුරු ලැබී තිබෙනවා අද උදෑසන වන විටම. විශ්වාසභංග විවාදය අප්‍රේල් 4 දෙවෙනි ජාතික පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කර තිබෙන්නේ එය අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූප සටහනක්ද උපුටා දක්වමින් අජිත් අලහකෝන් සමගින් අකිත පෙරේරා ගෙනෙන වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පෙරේදා කතානායකවරයාට බහර දුන් විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මාස 4 වනදා දවස පුරා විවාද කර ඡන්දය විමසීමට ඊයේ පක්ෂ නායකෝ තීරණය කර ඇත යනුවෙන් වාර්තා කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාස 4 වනදා පෙරවරු 9:30ට විවාදය ආරම්භ කර පස්වරු 9:30 දක්වා පැය 12ක කාලයක් විවාදය පවත්වා පස්වරු 9:30ට කියන්නේ රාත්‍රියේ 9:30ට විශ්වාසභංග යෝජනා පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට තමයි පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙන්නේ. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන එනකොට අගමැතිවරයාගේ විශ්වාසය තහවුරු කිරීමේ ලේඛනයකට එක්සත් ජාතික පක්ෂයේ අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා. එම පුවතත් වාර්තා කර තිබෙනවා අනුසිරස්තලයකින් දිවෙන පුවත්පත මෙන්න මේ විදිහට. අගමැතිට විශ්වාසය පළ කරන ලේඛනයට අත්සන් 80ක් එම වාර්තාවත් ගෙන එන්නේ අජිත් අලහකෝන් සමගින් අකිත පෙරේරා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ ලේඛනයට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 80කට වැඩි ප්‍රමාණයක් ඊයේ අත්සන් තබා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් බහර දී ඇති නිසා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙලෙස ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවකදී අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කිරීමේ ලේඛනයකට අත්සන් කළ බව නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවයින පුවත්පතට කළ ප්‍රකාශයක් ඇසුරෙන් තමයි එම අනුසිරස්තලය වාර්තා කර තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් එයත් දිවයින පුවත්පතෙන්. යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන්න මානව හිමිකම් කොමසාරිස් කියයි යනුවෙන් අනුසිරස්තලකින් වාර්තා කර තිබෙනවා. කීර්ති වර්ණකොළ සූර්ය ජිනීවා සිට ගෙන එන වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමට හැකි ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස සමාජික රටවලින් ඉල්ලා සිටින බව මානව හිමිකම් කොමසාරිස් සේද් රාත් හුසේන් සිය වාර්තා ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. සේද් රාත් හුසේන් වෙනුවෙන් නියෝජ්‍ය මහකොමසාරිස් කේට් ගිල්මෝර් ශ්‍රී ලංකාව පිළිබඳ මේ වාර්තාව ඉදිරිපත් කර තිබෙන බව තමයි දිවෙන පුවත්පත අනුසිරස්තලකින් වාර්තා කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ පාකිස්තාන සංචාරය ආරම්භ වුණා යනුව ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පාකිස්තානය බලා පිටත්ව ගියා. එය වාර්තා කර තිබෙනවා දිනමෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙස. මෙන්න මේ ආකාරයෙන් ජනපතිට පාකිස්තානයෙන් උණුසුම් පිළිගැනීමක් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පාකිස්තාන ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සටහනක් දුපුරා දක්වමින් තමයි ඔවුන්ගේ සිරස්තලය වාර්තා කර තිබෙන්නේ. පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට පාකිස්තාන ජනපති මමනුන් හුසේන්
සෙන් මැතිතුමාගේ ලද විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්තානයේ බලාපිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊ රාත්‍රී 8ට පමණ ඉස්ලාමාබාද් නුවර නූර් ඛාන් ගුවන්තොටුපළ වෙත ළඟා වුණු අවස්ථාවේදී පාකිස්තාන ජනාධිපතිවරයා විසින් ඉතාමත්ම උණුසුම් අයුරින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගත් ආකාරය වාර්තා කර තිබෙනවා දිල්මිර පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයකින් බින්දියා මදුෂාන අනිකුත් පුවත්පත් වගේම ලග්බිම පුවත්පතත් ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තිබෙන්නේ මේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් අගමැතිට එරෙහි විශ්වාස භංග විවාදයේ හතර වෙනදා යනුවෙන් ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තිබෙනවා ඒකාපත්ත විපක්ෂයේ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා 14ක් යටතේ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අප්‍රේල් මාස 4 වෙනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බවට තමයි සඳහන් කරලා තිබෙන්නේ විශ්වාස භංග යෝජනාව අප්‍රේල් මාස 4 වෙනිදා පෙරවරු 9:30 සිට රාත්‍රී 9:30 දක්වා විවාද කොට රාත්‍රී 9:30ට ඡන්ද විමසීම පැවැත්වීමටද කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ සංකීර්ණයේදී පැවැත්තු පක්ෂ නායක රැසීමේදී තීරණය කර ඇති බව තමයි එම ප්‍රධාන සිරස්තලෙන් ලක්බිම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් වෙතට යොමු වෙනවා ලක්බිම පුවත්පතේම ආමර් වීදියේ වෙඩිතැබුවේ මදුෂ්ගේ ගෝලෙන් යනුවෙන් තමයි ලක්බිම පුවත්පත එම අනුසිරස්තලය සඳහන් කරලා තිබෙන්නේ. ආමර් වීදියේ කුද්දා වෙඩි තබා ඇත්තේ මාකන්දුරේ මදුෂ්ගේ ගෝලින් බවට තොරතුරු හෙළවෙමින් පවතින බව කොටහෙන පොලිසිය සඳහන් කළ බවට වාර්තා කරලා තිබෙනවා. ඉකුත් 19 වනදා ආමර් වීදියේ මැසෙන්ජර් වීදියේදී උදෑසන 10:45ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අධිකරණයට පැමිණ සිටි සිය බිරිඳ සමග මෝටර රථයෙන් ආපසු යමින් සිටි යුවලකට වෙඩි තබා පලා ගොස් තිබුණු බවට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි ලක්බිම පුවත්පතේ මානුෂරස්තලය සඳහන් කරලා තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් වෙතට යොමු වෙනවා ලක්බිම පුවත්පතේම ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවාට විරුද්ධයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් තමයි යොන් අනුසිරස්තලයකින් සඳහන් කරලා තිබෙන්නේ. ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවාට තමන් දැඩි ලෙස විරුද්ධ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රජිත සේනරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළ බවට තමයි අනුසිරස්තලයෙන් සඳහන් කරලා තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් ලක්බිම පුවත්පතින්ම ප්‍රසන්න රණවීරට ඇප පුද්ගලයෙකුට පහර දී තුවාල කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු බව කියන මනෝජ් ක්‍රිස්ටියන් අය කට රුපියල් ලක්ෂ රුපියල් 2000කින් වූ මුදල් අප සහ රුපියල් ලක්ෂ 5කින් වූ ශරීර අප දෙකක් මත උදාහරණ ලෙසට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මල් මහතා ඊයේ නියෝග කළ බවට තමයි මේ මානුෂිරස්තලෙන් ලක්බිම පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ. මදුෂා මෙලඟට නැවතත් අවධානය යොමු කරනවා දිනමින ජාතික පුවත්පත වෙත ඊයේ ජනාධිපතිවරයා විශේෂ නියෝගයක් නිකුත් කළා. ඒ තමයි මේ මුතුරාජවෙල පරිසරයට හානි කරන සියලු ක්‍රියාකාරකම් නවතා දමන ලෙස එය වාර්තා කර තිබෙනවා දිනමින පුවත්පත ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වගේම අමාත්‍ය පාටලි චම්පිකරණවක මහතා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුතුරාජවෙල නිරීක්ෂණ චාරිකාවක නිරත වන ආකාරය එම නිරීක්ෂණ චාරිකාවේදී තමයි ජනාධිපතිවරයා මෙම නියෝගය සිදු මුතුරාජවෙල අභයභූමි ප්‍රදේශයේ සිදු කෙරෙන ඉදිකිරීම් ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතු වන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා සියලු අංශවලට එය වාර්තා කර තිබෙනවා දිනමින පුවත්පත එම පුවතටම දිවයින පුවත්පත අනුසිරස්තලයකින් ඉඩකඩ වෙන් කර තිබෙනවා ජනාධිපතිවරයාගේ ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් ජනපති අනකරයි මුතුරාජවෙල පරිසරයට අහිතකර ක්‍රියා තහනම් යනුවෙන් එය වාර්තා කර තිබෙනවා දිනමෙන පුවත්පත දිවයින පුවත්පත මුතුරාජවෙල අභයභූමියේ සිදු කෙරෙන ඉදිකිරීම් ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතු වන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබා දී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇති බව තමයි දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් උපුටා ගනිමින් අනුසරස්ථලයක් වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පත මෙන්න මේ ආකාරයෙන් එතුමන්ගේ ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් වර්ධනය වන අපරාධ රැල්ල මඩින්න මහින්ද ආණ්ඩුවට කියයි. අනුර බාලසූරිය කියන වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. රට තුල විශාල වශයෙන් වැඩි වෙන අපරාධ රැල්ල මැඩලීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිවයිනට ප්‍රකාශ කළා. මත්කුඩු ජාවාරම් වැඩිවීම, මිනීමැරුම් වැඩිවීම, වෙඩිතැබීම්, මංකොල්ලකෑම්, ළමා අපචාර ආදී දූෂණ ක්‍රියාවන් වර්ධනය වීමේ තත්ත්වයක් දකින්නට ඇති බවත් මේවා මැඩලීමට පොලිසිය වහා කටයුතු කළ යුතු බවත් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අනුසර ස්ථලයක් වාර්තා කර තිබෙනවා
දිවෙන පුවත්පත මෙන්න මේ ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණ 2019 වෙනිදා මැති සභයට 20 වෙනි ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික മന്ത്രി යෝජනාවක් විදිහට ඔවුන් ගෙන එන කාරණේ තමයි වාර්තා කර තිබෙන්නේ අනුර කුමාර් දිසානායක මහතාගේ ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් වන අජිත් තලහකෝන් සහ කිත පෙරේරා තමයි මේ වාර්තාව ගෙන තිබෙන්නේ විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වෙනි ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 19 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර් දිසානායක මහතා දිවයිනට කළ ප්‍රකාශය තමයි ඒ ආකාරයෙන් දිවයින පුවත්පත අනුසරස්ථල කිට වාර්තා කර තිබෙන්නේ විද්‍යා ඔමදුෂාන් පුවත්පත්වල සිරස්ථල වලින් අනුතුරු මේ අවධානය යොමු කරන්නේ විදෙස් පුවතක් වෙතට චෙක් ජනරජයේ කම්හලක පිපිරීමක් සිදු ඇති බවට වාර්තා වෙලා තිබෙනවා මේ මනතුරින් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයටපත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ මෙම අනතුරින් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයටපත් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවටයි සඳහන් වන්නේ මෙම කර්මාන්ත ශාලාව තුල ප්ලාස්ටික් නිෂ්පාදනය කරන අතර එහි ඉන්ධන පිරවූ නලයක පිපිරීම සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ පිපිරීම සිදුවන අවස්ථාවේහි සේවකින් පිරිසක් එහි හිස් වූ ඉන්ධන නල පිරිසුදු කරමින් සිට තිබෙනවා මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ මෙදිනෙම දේශපාලනය සම්බන්ධව රටේ වැඩිපුරම කතා කර මාතෘකාවට පත්වී තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව. ඒ නිසා අද දවසින් අපි ඒ පිළිබඳව කතා කරන්න ඉඩ කඩ වෙන් කරන්න තමයි මේ සූදානම. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ලබන මස 4 වෙනිදා, ඒ කියන්නේ අප්‍රේල් මස 4 වෙනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. කතානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තමයි මෙම තීරණය මේ ආකාරයෙන් ගෙන තිබෙන්නේ. ඒ අනුව අදාළ විවාදය අප්‍රේල් මස 4 වෙනිදා උදෑසන 9:30 සිට රාත්‍රී 9:30 දක්වා පැය 12ක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව රාත්‍රී 9:30ට විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමත් පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 දෙනෙකුගේ අත්සනෙන් යුතුව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබුවේ පෙරේදා දිනේදී. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනෙක් අත්සන් තබා ඇති අතර ඊට අමතරව ටීබී ඒකනායක රාජ්‍ය අමාත්‍යවරයාද නිශාන්ත මුතුහෙට්ටිකම සහ සුසන්ත පොන්චනිලමේ යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද ඊට අත්සන් තබා තිබෙනවා. එමෙන්ම රජයට සහාය දක්වන වන්නේ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදිර් මස්තාන් මහතාද මෙම විශ්වාසභංගයට අත්සන් තැබුවන් අතර වෙනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත්තන මහතුරුන්ගේ අත්සන්ද මෙම විශ්වාසභංග යෝජනාවේ නොමැති බවයි වාර්තා වන්නේ. මෙම විශ්වාසභංග යෝජනාවේ චෝදනා 14ක් යටතේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කරුණුගුණ කර තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ තීරණය කිරීමට ඊයේ පක්ෂ නායකින් රැස් වූ අවස්ථාවේදී එය හැකි ඉක්මනින් විවාදයට ගත යුතු බවට යෝජනා කර තිබෙන්නේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතායි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහසද එය වී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ඊළඟට රැස්වීමට නියමිත අප්‍රේල් පළමු සතියේ 4 වන දිනේදී අදාළ විවාදය පැවැත්වීමට තීරණය වුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවකට අත්සන් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. දැනට විදෙස්ගතව සිටින මන්ත්‍රීවරුන් හැර සෙසු සියලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඊට අත්සන් තබන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඊයේ දිනේද විවිධ අදහස් පළ වුණා. පක්ෂයේ තිබුණ අඩුපාඩු වලට සියල්ලටම වර්ධ නායකයා පිටින් දාන්න බෑ. ඉන්න නායකයා ඉවතර දාන්න නම් ඊට ඉස්සෙල්ලා ඊට වඩා හොඳ ගැළපෙන විනියක් ඉන්නවද කියලාත් බලන්න වෙනවා. හිතන්න ඇති කණ්ඩායම් සාකච්ඡා කරනවා විශ්වාසභංගයට සහයෝගය ලබා ගන්න. ඡන්දේ විමසනකොට ඒ සීළු දෙනාගේම සහයෝගය මේ විශ්වාසභංගයට දෙනවා. ඒක ඉතාමත් තීර්ණාත්මක ඡන්දයක් සහ තීර්ණාත්මක අවස්ථාවක්. ඔබතුමා 4 වෙනිදා බලා ගන්න පුළුවන්කම තියෙනනේ. ඔබතුමාලාගේ channel එකේ news එක දාගන්න
विश्वास भंगे अपट सहयोग සාමාන්‍ය යුද රහස්වලදී එක එක ක්‍රමවේදයන් පාවිච්චි කරනවා නේ. ඒ නිසා දැන් මේ ක්‍රමවේදයන් වලට යනවා ගමන. විශ්වාස භංගයට අපි සාර්ථකව මුණ දෙනවා. ඔය ගණන් සංඛ්‍යා ලේඛන ගැන අපි එච්චර අවධානයක් යොමු කරන්න ඕනේ නැහැ. අපිට ඔක්කොම සංඛ්‍යාව ඉන්නවා. මේ අගමැතිතුමා එළවන්න කරන වැඩක් නෙමෙයි. මේක අන්තිමටම ජනාධිපතිතුමාවත් එළවන්න ගහන සැලසුමක්. ඒකට අපි මුණ දෙන්න ඕනේ. නිදහස් පක්ෂිනුත් අසංකල දිනවා. UNP වැඩේ දෙයි ඔය පොඩ්ඩයි ඉතින් හොඳ හොඳ දේවල් තව ඉස්සරහට තියෙන්නේ. එවැනි තත්ත්වයක් වුණොත් නිමල් සිරිපාල සිල්ලා අමතුමා තමයි යෝජනා වෙලා තියෙන්නේ අගමැති ධූරයට. නේ දැන්ට ඒ වගේ අදහසක් සාකච්ඡා වීම යනවා. අගමැතිකම වර කෙනෙක් නාදා ගන්න. UNP අය දෙන්නේ බෑ. පටරංගත්ත ඒගොල්ලනේ දැන් ඔක්කොටම අවස්ථා දෙනවා. අපි අවස්ථා හදලා දෙනවා. අවස්ථා භෝජන ගන්න. අනේ සර් නේ මොකද පොඩි පොඩි කිලි. දැන් පොඩි අනේ අවස්ථා ටක් කියලා යනවා. අවතුවා අවතුවා. පොඩි මොකද නෑ නෑ සර් සර් සර්. අයියෝ පොඩි අදහසක් දීලා යන්න. නෑ 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 මගේ सुधारम क्रीडा पोता वेत अवधान यमुखरानट संचारक इंग्लंत कन्नायम सह नवसिलंते अतर पेवत्वेन पलमु टेस्ट क्रिकेट तरंगे देवन दिने अद पलमु दिने निमावन विट सिय पलमु इनिम क्रीडा करन नवसिलंत कन्नायम कडुलु तुनक देवी लबागिन सिटी लकुनु संख्याव एकसिय हत्तै पहाक ඒ එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලබාගත් ලකුණු 58 පිළිතුරු වශයෙන් මෙය එංගලන්ත ටෙස්ට් ඉනිමකදී ඔවුන් රැස් කළ 6 වෙනි අඩුම ලකුණු සංඛ්‍යාව. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්තයේ අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊ ආරම්භ වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉන් පාක් ක්‍රීඩාංගණයේදී. නවසීලන්තයේදී පැවැත්වෙන පළමු දිවාරාත්‍රියේ ටෙස්ට් තරගයේ ලෙසින් ඇරඹුණු තරගයේ කාසියවාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුර පහර දීමට එංගලන්තයට ආරාධනා කළා. ඒ අනුව ඉනිම ආරම්භ කළ ඇලෙක්ස් ටියක්කෝක් ලකුණු 5කට දැවී යද්දී මාක්ස් ස්ට්‍රෝමන් රැස්කලේ ලකුණු 11ක් පමණයි. එංගලන්ත පිතිකරුවන් අන්දමන්ද කළ ට්‍රෙන්ට් බෝල් සහ ටීම් සවුති එංගලන්ත පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට සමත් වුණා. ඊට නායක ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, ජොනි බෙස්ට්‍රෝ, බොයින් නලි සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඇතුළත් වුණා. විටක එංගලන්ත පළමු ඉනිම කඩලු 8ක් දැවී ලකුණු 23ක් ලබා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කණ්ඩායමක් එක් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පෙනෙන මානෙ සිටියා. නමුත් ක්‍රේග් ඕවර්ටන් නොදවි ලකුණු 33ක් රැස් කරගනිමින් එම අවමානයෙන් එංගලන්තය ගලවා ගත්තා. එංගලන්ත පිතිකරුවන් 9 දිනක ලකුණු 25ක් පමණක් රැස් කරගනිද්දී ඕවර්ටන් පමණක් ලකුණු 33ක් රැස් කළේ 10 වෙනි හෝ 11 වෙනි පිතිකරුවෙකු කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයන් රැස් කළ ලකුණු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලකුණු රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමි. මේ අනුව එංගලන්ත පළමු ඉනිම පන්දු වාර 26 පන්දු 4කදී ලකුණු 58කට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. මෙය එංගලන්තයේ ටෙස්ට් ඉනිමකදී රැස් කළ 6 වෙනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. එංගලන්ත ඉනිම සුණු විසුණු කළ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 32කට කඩලු 6ක් මිලහෙළුවේ ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ හොඳම පන්දු වැවීම සනිටුහන් කරමින් ඊට අමතරව ටීම් සවුති ලකුණු 25කට කඩලු 4ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ඊයේ තරගයේ නිමාවන විට කඩලු 3ක් දැවී ලකුණු 175ක් ලබා සිටියා. නවසීලන්ත නායක කේන් විලියම්සන් නොදවි ලකුණු 91යි. ඔහුගේ ඉනිමට 4 පහර 10ක් සහ 1 6 පහරක් ඇතුළත් වුණා. එන්ඩ්‍රු නිකල්ස් නොදවි ලකුණු 24යි. පන්දුයමේදී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 32කට කඩලු 2ක් දවා ගත්තා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 117ක් පෙරමුණේ පසුවන්නේ කඩලු 7ක් අතතිවයි. තරගයේ දෙවන දිනේ අද. අද දවසින් කෙටි විරාමයක් ලබා ගැනීමට මේ සූදානම. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එක්වී සිටින්නේ අද දවස වැඩසටහන සමගින්.
තවත් දේශීය පොතක් වෙතට අවධානය යොමු කරන්නටයි මේ සූදානම් වන්නේ. කලාවැවේ අවිධිමත්ව සිදු කරන ධීවර කටයුතු නවතා දැමීම සඳහා විශේෂ රැස්වීමක් ඊයේ පවත්වා තිබෙනවා. මේ රැස්වීම අතරතුර ධීවරයන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඒ පාලනය කිරීමට පොලිසියටද මැදිහත් වීමට සිදු බවයි අපට වාර්තා වුණේ. කලාවැවේ ධීවර කටයුතු ඈත අතීතයේ සිට සිදු කරනු ලබනවා. ඒ ධීවර කටයුතු විධිමත්ව සහ ක්‍රමවත්ව සිදු කිරීමට බලධාරීන් විසින් විවිධාකාරයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ධීවරයින් නීති විරෝධී ආම්පන්න භාවිතා කරමින් සිදු කරන ධීවර කටයුතු නිසා මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවධානමකටද කලාවැව මුහුණ පා තිබෙනවා. සිදු කරනු ලබන අවිධිමත් ධීවර කටයුතු හේතුවෙන් මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවධානමක් පවතින බව ධීවර සංගම් නියෝජිතයන් විසින් මීට පෙර දිස්ත්‍රික් ජලජ ජීවී ව්‍යාපෘති නිලධාරින්ට පැමිණිලි කර තිබුණා. ඒ අනුව මේ පිළිබඳව සොයාබැලීම සඳහා ජලජ ජීවී ව්‍යාපෘති නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඊයේ විශේෂ රැස්වීමක් කලාවැව ධීවර ගම්මානයේ දීපවැක්වුණා. මේ රැස්වීම අතරතුර ධීවරයන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ අවිධිමත් ධීවර කටයුතු ධීවර ආම්පන්න භාවිතය සහ ප්‍රමිතියෙන් තොර දැල් භාවිතා කිරීම පිළිබඳව සිදු කළ සාකච්ඡාව අතරතුරදී මේ හටගත් උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා ඉපලෝගම පොලිසියේ නිලධාරීන්ටද මැදිහත් වීමට සිදු වුණා. කලාවැවේ අවිධිමත්ව ධීවර කටයුතු සිදු කිරීම නිසා මත්ස්‍ය සම්පත විනාශ වන බවට ධීවර සමිතියේ නියෝජිතයන් පවසනවා. ඔවුන් කියා සිටින්නේ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ උදව් ලබා ගන්නා ධීවරයන් අවිධිමත් ක්‍රම හරහා ධීවර කටයුතු සිදු කිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි. මෙය පාලනය කිරීමට බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවද කලාවැවේ ධීවරයන් පවසනවා. ස්වභාවික කොලජන් හා ඉහළම පෝෂණ ගුණයෙන් වැඩි දියුණු කළ ෆේෂියා දැන් අලුත් වෙලා. පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තේරීපත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ඊයේ දිනේදී සිදු වුණා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දිවුරුම් දීමේ උත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔබ සියලු දෙනාම අද දිවුරුම් දීලා අදාළ නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයෙක් සභිකයෙක් මන්ත්‍රීවරයෙක් හැටියට වගකීම් බාරගත්තා. සමහර අය පාලක පක්ෂයේ නගරාධිපති උපනගරාධිපති සමග වැඩ කටයුතු කරනවා. අනික් අය විපක්ෂයේ නායක සමග වැඩ කටයුතු. ඒත් පාලන පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් ඔබේ වගකීම තමන්ගේ නගරය තමන්ගේ ප්‍රාදේශීය සභාව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළා. එයාට හොඳ ජීවිතයක් ලැබලා දෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රියන ක්‍රමය අත්හදා බැලි. දැන් මේ මෙච්චර මන්ත්‍රීතුමන්ලවත් මේ තරම් සභාවත් මීට ඉස්සෙල්ලා තිබුණේ. ඒකෙත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේක අඩු කරන්න උවමනාද නැද්ද? ඒ නිසා විශේෂයෙන්ම මේ ක්‍රමය ගැන යලිත් සමාලෝචනයක් කරන්න සිදු වෙලා තිබෙනවා. මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා. ඒ කොළඹ විජයරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී නිදහස ලැබුණු දවසේ ආරම්භ වෙච්ච දේශපාලන පක්ෂයත් පරාජය කරලා අවුරුදු 50ක් 60ක් වෙච්ච අනිකුත් දේශපාලන පක්ෂ පරාජය කරලා ඔබ පහුගිය දිනක මැතිවරණයේදී තම කැප වෙලා තමන්ගේ කාලය තමන්ගේ දාණය කැප කරගෙන තමයි මේ මැතිවරණ ජයග්‍රහණය ලැබුවේ. ආණ්ඩුවේ හැම ආයතනයක්ම ආයතන කිලක් තියෙනවනේ. දැන් නිකාම් දාලා තියෙනවනේ නීති අනුකූල නොවන ආයතනක් දාලා තියෙනවා FCID වගේ. ඒ හැම එකනාගේම උකුසු ඇස් යොමු කරගෙන ඉන්නේ ඔබ දිහා. ඔබ කොහොමද කටයුතු කරන්නේ? ඔබ මොනවද කරන්නේ? මේ සියල්ලක්ම ඔවුන් බලාගෙන ඉඳලා ඒ හැම ක්‍රියාවකටම යම් යාන්තම් හරි වරදක් තිබුණොත් ඒකට කටයුතු කිරීමට ඔවුන් බලාගෙන ඉන්නේ. ඉතින් අපිට තියෙන්නේ වරදක් නොකර අපි දුන්නු අවංකව අපේ කටයුතු ඉටු කරන්න.
සාමාන්‍යයෙන් අද දවස වැඩසටහන කියලා කියන්නේ විවිධ අංශයන් ගැන කතා කරන වැඩසටහනක් ඒක දේශීය පුවත් ගැන විදේශීය පුවත් ගැන කලා ලෝකය ගැන ක්‍රීඩා ලෝකය ගැන මේ සියල්ලක් ගැන කතා කරන තැනක් ඒ වගේම තමයි බොහොම වින්දනීය විදිහට වින්දා මිනිත්තු කිහිපයක් ගත කරන්න අවස්ථාව උදා කර ගන්න තැනක් මේ සියල්ලක් එක්කම අපි තවත් අවස්ථාවක් වෙන් කර ගන්නවා ඔබට බොහොම අපූර්ව මතක් කිරීමක් කරන්න දිනපතාම ඒ තමයි ඔබගේ ජීවිතය ශක්තිමත් කර ගන්න ඔබගේ තිබෙන සිහින සැබෑ කර ගන්න කල යුත්තේ කුමක්ද කියන කාරණේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නත් අපි අද දවසින් මිනිත්තු කිහිපයක් වෙන් කරන්න. ඉතින් ඒ නිසා අදත් වින්දියා සූදානම්ින් ඉන්නවා ඒ වාසනාවන්ත මතක් කිරීම කරන්න. මදුෂන් වාසනාව ගැන කතා කරද්දී ඉතින් අපි හැමදාම මේ වාසනාව ගැන කතා කරන නිසා ඔබ දන්නව මොකද්ද මේ කාරණාව කියලා. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන වාසනාවන්ත ටිකට් පතක් මිලදීගෙන ඔබගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. අද දවසේදී දිනුම් මැදීමට නිමිත ලොතරැයි පත් පිළිබඳව මතක් කරන්නම්. අද දවසේ සිකුරාදා දවසේ මහජන සම්පත සම්පත් රේඛා ගෝවිසිත මෙගා පව යන ලොතරැයි පත් දිනුම් මැදීම නිමිතව තිබෙනවා. එනිසා පුංචි රුපියල් 20ක් වියදම් කරාට පාඩුවක් සිදුවන්නේ නැහැ. එනිසා ළඟම ඇති ලොතරැයි මණ්ඩලයේ නියෝජිතයෙකු වෙත ගිහිල්ලා පුංචි රුපියල් 20කින් වාසනාවන්ත ලොතරැයි පතක් මිලදීගෙන ඔබගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට කටයුතු කරන්න. ඒ වාසනාවන්ත මතක් කිරීම ඔන්න අපි සුපුරුදු පරිදි කළා. එනිසා ඔබට හැකියාව තිබෙනවා පුංචි රුපියල් 20ක මුදලක් වැය කරලා ඔබට වාසනාව උරගා බලන්න. සාමාන්‍යයෙන් තාක්ෂණය දියුණුවත් එක්කම ලෝකයට බිහි වෙන නිර්මාණ දෙස බැලුවට පස්සේ සමහර අවස්ථාවල අපට හිතා ගන්නවත් බැරි විදිය නිර්මාණ බිහි වෙනවා. අපට හිතා ගන්නවත් බෑ මේ ආකාරයේ නිර්මාණ බිහි කරන්න පුළුවන් ද කියන කාරණේවත්. ඉතින් අපිට හිතන්නවත් බැරි නිර්මාණ බිහි වෙනවා මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක. විශේෂයෙන්ම චීනය, ඇමරිකාව, රුසියාව වගේ රටවල් ගත්තොතින් එම රටවල් තමන්ගේ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලෝකයට ඉදිරිපත් කරන නිර්මාණ බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් තවත් සුවිශේෂී නිර්මාණයක් බිහිවීමේ අවදානමක් එහෙම නැත්නම් බිහිවීමේ ඉඩකඩක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ තමයි චීනයෙන්. ශබ්දයේ වේගයෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළ හැකි ගුවන් යානයක සැලසුමක් චීන පරීක්ෂකයන් පිරිසක් විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැලසුම සාර්ථක වුවහොත් ඒ සාර්ථකත්වයේ අනුව අදාළ ගුවන් යානය නිෂ්පාදනය වුණොත් චීනයේ බේජින් සිට අමරිකාවේ නිව්යෝක් නුවර දක්වා පැය කිහිපයකින් ළඟා විය හැකි බවයි වාර්තා වන්නේ. ශබ්දයේ වේගයෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි යානා පිළිබඳ පර්යේෂණ කලක සිට ලොව විවිධ රටවල සිදු කරමින් පවතිනවා. නමුත් මෙම පර්යේෂණ වැඩි වශයෙන් නැඹුරු වී ඇත්තේ යුද ගුවන් යානා නිපදවීම කෙරෙහි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන චීන පර්යේෂකයන් පිරිසක් ශබ්දයේ වේගයෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළ හැකි මගී ගුවන් යානයක් නිපදවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුවයි මෙම නව ගුවන් යානා සැලසුම චීන පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇත්තේ. මෙම සැලසුම සාර්ථක වුවහොත් යම් දිනක චීනයේ බේජින් සිට අමරිකාවේ නිව්යෝක් දක්වා පැය කිහිපයකින් ළඟා විය හැකි බවත් එය ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ යෝධ පියවරක් වනු ඇති බවත් චීන පර්යේෂකයන් පවසනවා. ඒ අනුව මෙම නව නිපැයුම ඊට වඩා පහසු සහ වේගවත් වීම තුළින් වාසි රැසක් අත්වනු ඇති බව ඔවුන් පවසනවා. ශබ්දයේ වේගයට අඩු මගී ගුවන් යානා මෙවන විට ඇති අතර ඒවා සබ්සොනික් ලෙස හඳුන්වනවා. නමුත් චීන පර්යේෂකයන්ගේ අරමුණ වන්නේ ශබ්දයේ වේගයෙන් පස් ගුණයක් ඉක්මවන හයිපර්සොනික් යානා නිපදවීමයි. මෙම හයිපර්සොනික් යානා අවම වායු ප්‍රතිරෝධයකින් යුතුව නිර්මාණය කළ යුතු වනවා. චීනයේ යෝජිත නව සැලසුම අනුව සාමාන්‍ය පියාපත්වලට උඩින් තවත් පියාපත් යුගලයක් ප්‍රතිරෝධය අවම කිරීම සඳහා යොදා ගැනීමට යෝජනා වී තිබෙනවා. එය ද්විත්ව ගුවන් යානයකට තරමක් දුරට සමාන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම නව සැලසුම සාර්ථක කර ගැනීම සඳහා චීනය තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතිනවා. වසර මිලියන ගණනක් පුරා මේ මිහිතලේ මත ජීවත් වන විවිධ සත්ව විශේෂ අතරින් අප තවමත් නොදන්නා සත්ව විශේෂයන් බොහොමයක් සිටිනවා. අප්‍රිකාවේ ජීවත් වන පිකතාටිස් කුරුළු විශේෂයත් වසර ගණනාවක් පැරණි පරපුරකට හිමිකම් කියනවා. තවමත් නොනැසී පවතින මේ කුරුළු පරපුර පිළිබඳව අද දවසින් ගෙනෙන වාර්තාවක් මේ.
අවුරුදු මිලියන 44ක් පුරාවටම මේ මහ පොළොවේ ජීවත් වෙන පිරිසකගේ කල දවස හොයාගෙන තමයි අපි මේ එබිකම් කරන්න යන්නේ. මේ ඉන්නේ අප්‍රිකාවේ පිකටාටි ස්කුරුළු යුවලක්. දෙන්නා වැදගත් වැඩකට සූදානම් වෙන ගමන්. ඒ තමයි වැහි කාලේ එන්න කලින් Tamanගේ ගෙදර අලුත් වැඩියා කරගන්න. නිකම්ම නෙමෙයි මේ ලෝකෙට එන්න ඉන්න අමුත්තන් පිරිසකට අලුත් ජීවිතයක් ලබා දෙන්න. මුළු ජීවිත කාලයටම එකට ඉන්න මේ පිකටාටේ සියුවලක් සිය කැදැල්ල සාදන්නේ ගල් බෑවුමක මැටි වලින්. හැබැයි තින් ගේ හදන්න ඉස්සර වෙන්නේ බිරිඳ. ස්වාමියත් Tamanට පුළු පුළුවන් විදියට උදව් වෙන්න උත්සාහ නොකරනව නෙවෙයි. නමුත් පිකටාටේ පිරිමි සත්වයා කූඩු තනන කටයුත්තට නම් දක්ෂ කෙනෙක් නෙවෙයි. ගෙදර වැඩ ඉවර කරගන්නකොටම වැහි කාලේනවා. බලන්න බිරිඳ කූඩුවේ ඉඳිත්ති සැමියා එළියට වෙලා ඉන්නවා. කූඩු හදන්න උදව් නොකළ නිසා බිරිඳ තමන්ගේ සැමියාව ගෙදරින් එළවලවත්ත. ජීවිත කාලයක් එකට ඉන්න මේ පිකටාටිස් කුරුල්ලු ඒ වගේ වැඩනම් කරගන්නේ නැහැ. පිරිමි සතාට කූඩු තනන්න බැරි වුණාට වැහි කාලේ සීතලේ බිත්තර ටිකට උණුසුම සපයන්න කිරිපියට තනියම නම් බැහැ. ඒ වැඩි කරන්නේ දෙන්න මාරුවෙන් මාරුවට මේ විදියට සහයෝගයෙන්. වැස්ස තුරල් වෙද්දී අලුත් බඩගිනිකාර පුංචි අමුත්තන්ගේ කටවල් නම් පියවෙන්නෙම නැහැ. දැන් ඉතින් කුරුළු තාත්තට වැඩ බොහොමයි. හරියට කූඩුව තනාගන්න බැරි වුණාට පිරිමි සත්වයා තමයි කෑම හොයාගෙන ඉන්න දක්ෂ. පුංචි දරුවන්ගේ බඩගින්නට නිමක් නැහැ. මේ පණුවන් හොඳ කෑමක්. ඒත් පණුවන් විතරක් නම් මදි. මොකද මිලියන 44ක ජාන ඇති කරන බඩගින්න නිවන්න නම් තවත් බොහෝ දේවල් මේ කුසගින්න නිවන්න අවශ්‍ය වේවි. එහෙම වුණාම හිතල බලලා ටිකක් ලොකු දඩයමක් කරගන්නත් මේ පිකටාටිස් කුරුල්ලො දන්නවා. මේ තමයි අවුරුදු මිලියන ගානක් පුරාවටම මේ මහ පොළොවේ ජීවත් වෙන අප්‍රිකාවේ පිකටාටිස් කුරුල්ලන් ගැන බොහෝ දෙනෙක් නොදන්න කතාව. කෙටි විරාමකින් පසුව යලිත් හමුවෙමු. විරාමන අනතුර ඔබ යලිත් අද දවස සමගින්. නකල්ස් රක්ෂිතයේ නවදකල ප්‍රදේශයේ හටකත් ගින්නකින් රක්ෂිත භූමියේ අකර 75කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊයේ සවස ඇති වූ ගින්න මධ්‍යම රාත්‍රිය වනතුරුත් පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ. නකල්ස් රක්ෂිතයේ මැදමහනුවර නවතකල ප්‍රදේශයේ ඊයේ දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. ප්‍රදේශයේ පවතින නියං සහිත කාලගුණය නිසා මෙම ගින්න පැතිර යාම වේගවත් වූ බවයි වාර්තා වුණේ. මධ්‍යම රාත්‍රිය වන විටත් ගින්න පැතිර යමින් පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ. ප්‍රදේශවාසීන් පවසන්නේ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබා ඇති බවයි. නියං සහිත කාලගුණයේ පවතින බොහෝ අවස්ථාවල නකල්ස් රක්ෂිතයේ ගිනි කැණීම් සිදු වෙනවා.
इन बहुमयक मिनिस क्रियाकार कमनिसा सिद्धुवन बवाई उड़ुदुंबर पुलिस से पवसाने गिन्ने नक्कर हत्ते पहागर वैरी प्रमाणयक मेवन विट विनाश्वीट पात्वति पेनपा मेथर कमरुपिटिय तलालपिटिय वनराक्षिते ये सवस गिन्ना खटगत्ता पवतिन नियन सहित कालगुण तत्वे निसा मेम गिन्ने पेतिरयाम वेगवत् वी तिबुना कमरुपिटिय प्रादेशिकम कार्यालय आपदा सहन एकके सह प्रदेशवासीन एक्व गिन्न मेडपवत्वीमट पियवर केन तिबेनपा पै पहाकट अधिक काल्य गिन्न पवति बबाई अपवार्ता करु पेवसवे गिन्ने नक्कर दहायक पमन विनाश वी तिबेनपा मे गिन्न हट गैनीमट हेतु मेतिक अनावरणे वी नहै मे सुदानम क्रीडा पोताक वेत अवदाने यमुकरन्नट देदहस धनवे लोक कुसलाने संधा सुदुसुकम लबीमे तरंगावलिये तीरनात्मक सुपर सिक्स वटे तरंगेकिन सिंबाब्वे कंडायम परदवा डक्वत लुविस नयट अनुव लकुणु तुनक पेरलिकार जैक वार्ता करन्नट एक्सत अराबी एमिराज कंडायम ईये समत वुना मेम पेरलिकार जयग्रहणयत समग सिंबाब्वे कंडायम देदहस धनवे लोक कुसलाने संधा बोहो दुरट सुदुसुकम नोलबन तत्वयक पत्वी तिबेनवा लोककुशलाने संधा सुदुसुकम लबीमे तरंगावलिये सुपर सिक्स वटे तीरणात्मक तरंगयक सिंबाब्वे कंडायम सह एक्सत अराबी एमिराज कंडायम अतर सिंबाब्वे हरारे हीदी पेवत्वुना तरंगे कासेवासे दिनागत सिंबाब्वे कंडायमे नायकया प्रथमयेन पंदुर पहर दीम संधा एक्सत अराबी एमिराज कंडायमट आराधना कला ओंगे निम वर्षाव हेतुवेन पंदुवार 47 पंदु पहकट सीमा वुना एहिदी एक्सत अराबी एमिराज कंडायम कडुलु 7क देवी रसकरगत लकुणु संख्याव 235 That's a good hit. Given him. He's gone over the top. That's a big one. Raza again. Raza again. Very smart cricket shot. Shots of catch it, it's inside out, and it's gone for six. Up and over cover, and that is a fourth one-day international 50. Pandyavi Medhi, Sikandar Rasa, Lakunu 41 ekakata kadulu 3ak thaba gatta. Exat Arabi Emiraj Kandayame inima avasaneedi tarangeta varshaven baada ellawimat samaga Zimbabwe Kandayamata Duckworth Lewis nayata anuwa panduwara 40 ekedi lakunu 230 ka ilakkayak himiwuna. Kese wetath Zimbabwe krudakyanta panduwara 40 avasaneedi laba gat hakiyuye lakunu 226 ak pamanai. He has his revenge. Laced through the offside. Down to third man, over third man for six. That's 50, but a lot of work still to be done. Pandyavi Medhi, Mohammad Naveed, Lakunu 40 ekata labagat kadul sankhyawa 3. Big, going, gone. Oh, that's out, that's out. යනුව මෙම තරගයේ ඩක්වත් ලුවිස් නෑට අනුව ලකුණු 3කින් ජය ගැනීමට එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායම සමත් වුණා. Off the edge. Up in the air. And it'll only be a couple. මොහමඩ් නවීඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. මේ පෙරලිකාර ජයග්‍රහණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට 2019 ලෝක කුසලානෙන් බොහෝ දුරට ඉවත් වීමට සිදු වුණු ඇති බවයි වාර්තා වන්නේ. सुपर सिक्स वटे अवसान तरंगे लेस अफगानिस्ताने सह आयरलैंड अद तरंग बीमट पीवसेना तर मेम तरंगे जयगण्ना कंडायम दिदहस धनवे लोककुसलान क्रिकेट तरंगावली संधा सुदुसुकम लबा गनुयति बटर इंदे कोदेव कंडायम पेरेदा स्कॉटलैंड समग पेवेति तरंगे जयगनीमत समग ओन दिदहस धनवे लोककुसलाने संधा सुदुसुकम लबा गत्ता थ्रू टू क्रिकेट वर्ल्ड कप 2019
සංගීතය කියලා කියන්නේ හරි අපූර්ව දෙයක්. සාමාන්‍යයෙන් ගීතයක් රස විඳින්න ඒ ගීතයේ තිබෙන සියලු පදවල තේරුම් දැනගන්නට අවශ්‍ය නැහැ. අපේ රටේ බොහෝ දුරට ජනප්‍රිය වී තිබෙන හින්දි ගීත, ඉංග්‍රීසි ගීත දෙස බැලුවොත් බොහෝ පිරිසක් ඒ ගීත රස විඳින්නේ එහෙම නැත්නම් ඒ ගීත අහන්න පෙළඹිලා තිබෙන්නේ ඒ ගීතයේ තිබෙන සියලු පදවල තේරුම දැනගෙන නොවේ. ඒ නිසාම අපි හිතුවා බොහොම අපූර්ව හින්දි ගීතයක් ඔබට තිළින කරන්න. සාමාන්‍යයෙන් සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්නේ. ඒ විශ්ව භාෂාවෙන් ඕනම පද පෙළියක් තිබුණත් කුමන සංගීතයක් තිබුණත් ඕනම හදවතකට ආමන්ත්‍රණය කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අපි හිතුවා ඔබ වඩාත් ප්‍රිය කරන හින්දි ගීතයක් ඔබට ලබා දෙන්න. මේ සූදානම අද දවසින් නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න.
उपदेना दिया बल बला तुम जिसे पालिका बल गए कर दिला वंदना दिया समझनी उपदेना दिया बल बला ඇත දේසින් මෙහි ආදිනේදී මට දීනවා දැන් මේ පුංචි කුටියේ මට පැවුපේ ආදරේ නොමැතිතියේ මහදේ අප දෙදෙනා දිහා බල බලා කුංචිසේ පාලිකා මල් ගයේ මේ අප දෙදෙනා දිහා බලබලා මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ දන්නවා මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියන කාරණේ. මෙතනින් එහාට බොහොම වින්දනීය මිනිත්තු කිහිපයක් උදා වන්නේ. ඒකට කදිම සාක්ෂියකුත් සමග තමයි අපි වැඩසටහනේ මේ කොටස ආරම්භ කළේ. දැන් ඔහුව අමුතුවෙන් හඳුන්වා දෙන්නට දෙයක් නැහැ. ඒ රූපේ ඒ හඬ ඔබ බොහොම හොඳින් දන්න ඔබ ගොඩක් ආදරය කරන හඬක් රූපයක් බොහොමත් මාදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා තිලකසිරි රත්නායක මහතා ස්වර්ණ වාහිනිය වෙනුවෙන් අද දවසට සරහන්ට ආයිබෝන් කියලා දශක හතර හමාරකට ආසන්න කාලයක් මා නිවැරදි නම් දශක හතර හමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ මේ සංගීත ලෝකයක් එක්ක රැඳෙමින් ශ්‍රී ලාංකේය සංගීත කෙත පෝෂණය කරන්නට ඔහු වෙච්ච මහන්සිය බොහොමත්ම ඉහළයි. ඉතින් ඒ නිසාම අපි අද ගෞරවයෙන් ඔහුට ආරාධනා කරා ආගිය තොරතුරු කතා කරලා බොහොම ජනප්‍රිය ගීත අතරින් ගීත කිහිපයක් ගායනා කරන්නට කියලා. තිලකසිරි මහත්මයා මේ දවස්වල මොනවද වැඩ කටයුතු කොහොමද ගෙවෙන්නේ? මේ දවස්වල ඉතින් සාමාන්‍යයෙන් පුරුදු විදිහට ගෙවෙනවා. අවුරුදු සමේ ළඟින්ද ඉතින් මේ ටිකේ ටිකක් සම්දර්ශනත් එමින් පවතිනවා. ඉතින් ඒ වට ලක්ලැස් තිනවා එක තමයි මේ මාසය ඇතුළත ගෞරවුරට කරන්නේ. දැන් මේ අපි බොහොම ජේෂ්ඨ සහ ප්‍රවීණ ගායක ගායිකාවන් ආවට පස්සේ අපි අහන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ සාමාන්‍යයෙන් ප්‍රසංග වේදිකාවකට ගියාට පස්සේ ප්‍රසංග වේදිකාවකට ගොඩ වුණාට පස්සේ වැඩිපුරම ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ මොන ගීතද කියන කාරණේ පොදු ප්‍රශ්නේ මම ඔබතුමාන්නත් යොමු කරනවා. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයා ඔබතුමන්ගේ විවිධ වකවානු තිබුණ මේ දශක හතර හමාරක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. එමෙ දශක වලින් කුමන කාලයේ ගීතද වැඩිපුර මිල්ලන්නේ? ඇත්තෙන්ම අපි කොච්චර අලුත් ගීත නිර්මාණය කරලා මාධ්‍ය වලට දෙනවා නමුත් ඒවා ගොඩාක් ප්‍රචාර වෙනවා අඩුයි. අපි මුල් කාලයේ ගයිපු ගීත තමයි සම්දර්ශන දීපවත් මේ රසිකයින් ඉල්ලන්නේ. ඉතින් ඒකට ඉතින් අපිට කන් දෙන්න වෙනවා. මොකද ඒ ගීත වලට රසික විදා ඉඳලා කැමති. මොකද අලුතෙන් ගීත අපි අපි දුන්නට මාධ්‍ය වලට ඒවා ඉතින් කලාතුරකින් තමයි යන්නේ. මොකද මේ ගීත ඇහුනේ ඒ කාලේ ශ්‍රී ලංකා ගුවන්විදුලි
ඒ පළවෙනි සේවයයි දෙවෙනි සේවයයි තියෙන කාලේ. එතකොට මං හිතන්නේ දැන් නම් තියෙන channel වලින් දැන් 60 70 වක්. ඉතින් ඒ කාලේ ඒ දෙක ඉතරයි ඒක මුළු ලංකාවම අහනවා. ඉතින් ඒ channel දෙකනේ තිබුණේ. කියන්නේ ගුවන්විදුලියේ. ගුවන්විදුලියේ. ඔව් group ආනේ ඉතින් group ආනේ පස්සේ ආවේ ඊට පස්සේ ඉතින් ඒක හැමෝම අහලා ඉතින් අසන්නන්ට මේ ගීත රස වැටුනට පස්සේ ඒ ගීතම තමයි අපෙන් වේදිකාවට ආවත් ඉල්ලන්නේ. ඒ කියන්නේ ඔව් වින්ද. ඔව් මදුෂාන් මං හිතන්නේ ඒ කියන්නේ පැරණි ගීත ඉල්ලන එක ප්‍රේක්ෂකයන් පැරණි ගීත ඉල්ලන එක එක්තරම් පුදුම වෙනට කාරණයක් මේ වර්තමාන වෙන විට මේ බිහි වෙලා තිබෙන සංගීත රැල්ලත් එක්ක තරුණ පරපුරේ අපි වුණත් ඇත්තටම කැමති පැරණි ගීත රස විඳින්නට. මං හිතන්නේ වින්ද මේ පැරණි ගීත රස විඳින්නට කැමැත්ත දක්වනවා වගේම මේ තව විශේෂ කාරණයක් තිබෙනවා. මේ ගීතයක් නිර්මාණය වෙන්නේ බොහෝ පිරිසකගේ දායකත්වයෙන්. පද රචනය සංගීතය ගායනය බොහොම සුවිශේෂයි. මේ ස්ථාන තුන එහෙම නැත්නම් මේ අංශ තුන බොහොම ප්‍රබලව තිබෙන්නට ඕනේ. ඔබතුමන් විශ්වාස කරනවාද 70 දශකයේ අගභාගයේ 80 දශකයේ 90 දශකයේ නිර්මාණ වෙච්ච ගීත බොහෝසෙන් ජනප්‍රිය වන්නට හේතු කාරණේ වී තිබෙන දේ සහ අදත් ප්‍රසංගවල ඒ ගීත ඉල්ලන්නට හේතු කාරණේ වී තිබෙන්නේ මේ සුසංයෝගයේ තිබෙන ප්‍රබලත්වය කියලා? ඇත්තම මොකද හේතුව 70 80 90 දශකයේ කාලේ ඇත්තම අපේ රටේ බිහි වෙලා හිටියා ඉතාමත්ම දක්ෂ සංගීත සංගීතඥයෝ සරත් දසනායක සරත් යල්විස් රෝහණ වීරසිංහ එතකොට පේමසිරි කීමදාස ඉතින් ඒ වගේ මේ සංගීතඥයන්ගෙන් කරගත්ත තනු අදටත් මං හිතන්නේ මේ රසිකයෝ අතර ගොඩාක් ජයකට හේතු වෙලා තින්නේ සංගීත ශාස්ත්‍රය හාපුරා ගියා ඒගොල්ලෝ නිතතින් මේ දේ සම්පූර්ණව හදාරලා තියෙනවා හදාරින්මින් ඒගොල්ලෝ ගත්ත ප්‍රයෝජනය තමයි ඒ නමුත් අද කාලේ වෙනකොට මේ සංගීතය ඇත්තෙම සංගීතේ පුරුහං කියලා මේ ශ්‍රේෂ්ත්‍රයට එන කට්ටිය විහි කරන ගීත ඇත්තෙම මං හිතන්නේ එකම ආකාරයකට තමයි අපිට ඇහෙන්නේ එකම රාමුවකට හැම ගීතයක්ම දැන් ඇහෙනවා අපිට ගීත මේ තරුණ ගායක ගාන ශිල්පික ඇත්තෙම අපි දුස් කියන්නේ නැහැ දක්ෂ ගායන ශිල්පීන් අනිවාර්යයෙන්ම හොඳට සංගීත ඉගෙන ගත්ත හොඳට වැඩක් කරන්න පුළුවන් ශිල්පීන් ඉන්නවා ඉතින් ඒ අතරතුර ඉන්නවා මේ අපිට පුළුවන් කියලා ඇදිල්ලා කියලා මේ සංගීත ශාස්ත්‍රයේ ටික අතරමං වෙන්න වගේ කට්ටියක් ඉන්නවා ඉතින් එහෙම ගීත දැන් අපි ඇත්තෙම දැන් ගුවන්විදුලිය දැන් රූපවාහිනිය වගේ මේ මාධ්‍ය දිහා බලපුවාම අපිට හොයාගන්න බෑ මේ 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 ගීතේ තනුව අරයත් කියන්නේ මේ තනුව මෙයත් කියන්නේ මේ තනුව මෙයත් කියන්නේ මේ තනුව මේ තනුවල එකම මේ ඒකාකාරයක් අපිට පේනවා ඉතින් ඒ හින්දා ඉතින් අපිට කියන්න බෑ ඒ කාලේ හිටපු සංගීතඥයෝ වගේ දක්ෂ විදිහට මේ කාලේ ගීත නිර්මාණය වෙනවා කියලා අපිට නම් කියන්න බෑ මම හිතන්නේ ඉන්දා මේ පීනන්න දන්නවා නම් ඔබතුමත් එකඟ වෙයි පීනන්න දන්නවා නම් මොකද කොතනින් දැම්මත් පීනන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි තියෙන සරල කාරණේ. තවත් කතා කරන්න බොහෝ දේවල් තිබුණා. මොකද මේ බොහොම සුවිශේෂී තැනකින් තමයි තිලකසිරි රත්නායක කියන චරිතය මතුවෙන්නේ. එතන කතා කරන්නත් ඕනේ. ඊට කලින් බොහොම අපූර්ව ගීතයකට යොමු වෙලා අපි විරාමයක් අරගෙන ආපහු එමු. බලා සිටින්නේ ඔබ එන තුරු ලකුනේ අට හෝරාවේ සිටින්නේ ඔබ එන තුරු ලකුනේ තුන් මන්සෙල ළඟ බලා සිටින්නේ ඔබ එන තුරු ලකුනේ අට හෝ බයින තුරු ලඟුනේ සීතල සිරි පොද වරුසා වැහැලා ඇය එන මාවත තිම මල් පිපිලා සීතල සිරි පොද වරුසා ඇයන මාවත හිම මල් පිපිලා සිහිනෙස
වැසා උසරිය දවතා ඇය දුක් ඇති දියෙයි මන්සල ළඟ බලා සිටින්නේ ඔබ එන තුරු ලඟුනේ අට හෝරා අසලකේදු නිති කොනකින්වත් මතේස බලාදු රන් බඳ නයවා අසලකේදු නිති කොනකින්වත් මතේස බලාදු අටිසර ගමන මුතු විලසි ඉවෙත බලාගෙන ඔබ යාදු මන් ළඟ බලා සිටින්නේ ඔබ එන දුරු ලඟුනේ අට හෝරාවේ සේවයම් නොකර ඔබ එන දුරු ලඟුනේ තුන් මන්සල ළඟ බලා සිටින්නේ ඔබ එන දුරු ලඟුනේ අට හෝරා විරාමනතර ඔබ ඇලිත විඳිනිය මිනිත්තු කිහිපයක් සමගි මොන්ෂාන් මම පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි තුමාගේ අහන්න ඔබ දැන් සංගීත ක්ෂේත්‍රයේ පරතරට ගියපු කෙනෙක් විදිහට මම හිතන්නේ මූලාරම්භය ගැන යමක් මතක් කරන්න කොහොමද සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඒ අතීතයේ කොහොමද කියලා සිහිපත් කර මගේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීම 1974 න් පටන් ගන්නෙ මම 74 පිවිදෙන ගායක පරපුර කියලා වැඩසටහනක් තිබුණා ගුවන්විදු සංස්ථාවේ ඒකට අවුරුද්දක්ම ගීත කිව්වා කියලා අවසාන 10 දිනකට තීරණා තීරණාට පස්සේ අවසාන රවුන්ඩ් එක තිබුණේ රාජකීය විද්‍යාලයේ ඒකෙන් අපි අතර හිටියා රෝහණ බෝගඩ හිටියා නන්දා පතිරණ හිටියා කට්ටි හිටියා එතකොට ඒකෙන් අවසානයේදී රෝහණ බෝගඩ පළවෙනි ස්ථානෙ ගත්තා නන්දා පතිරණ දෙවෙනි ස්ථානෙ ගත්තා මට තුන්වෙනි ස්ථානෙ හම්බුණා ඉතින් එතනින් පස්සේ තමයි මට වෙළඳ රෙකෝඩ් එකකට වෙළඳ තැටියකට ගීත කියන්න හම්බුණා ඊට පස්සේ මට සරල ගී හම්බුණා ඉතින් ඒ වගේ තමයි මම ඉතින් ඉස්සරහට ආවේ 74 කියන්නේ විඳ දෙන්න දශක 4 හමාරකට ආසන්නයි මම හිතන්නේ බොහෝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සංගීත ශාස්ත්‍රයේ බොහෝ දේ කරපු කෙනෙක් එතුමන්ව විශේෂම ප්‍රසංග වේදිකාව තුලත් ඔබට නිරන්තරයෙන් දැකීමට හැකියාව තිබෙනවා ඔබේ ප්‍රදේශ ප්‍රසංග වේදිකාවත් තිබෙනවා නම් මෙන්න මේ අංකයෙන් පුළුවන් එතුමන්ව සම්බන්ධ කරගන්නට බොහොම අපූර්ව ගීත කීපයක් ඔබට අසන්නටත් හැකියාව ලැබෙනවා ඒ අවස්ථාවේදී 0.71 90.70 988 0.71 90.70 988 90.70 988 කියන දුරකථන අංකයෙන් පුළුවන් තෙලිගසිරි මහතාව සම්බන්ධ කරගන්න ඔබගේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කරගන්න පුළුවන් බොහොම අපූර්ව ගීත තිබෙන නිසා විශේෂයෙන්ම අද අපගේ වාද්‍ය වෘන්දයේ විදියට ඇවිල්ලා තියෙන්නේ සිසිර මහතා සමගින් නිහාල් මහතා අපි නම් හිතවත් කමට කියන්නේ අයියා කියලා සිසිර අයියා ඇවිල්ලා ඉන්නවා නිහාල් අයියා ඇවිල්ලා ඉන්නවා කීබෝඩ් වාදනය සහ ගිටාර වාදනය බොහොමත්ම ආදරයෙන් ඔබ දෙපළත් සිහිපත් කරන මේ කාර්යය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්න ඔබ දෙපළ දක්වන දායකත්වය ගැන බොහොම ස්තුතියි. ඒත් එක්කම තවත් ගීතකට යමු අපි. ගීතයක් අහලිම මෙතුමන්ව ළඟ තියාගෙන ඇයි අපි කතා කරන්න ගීත අහන්නද? ඔබ කේන්ති
ඇයි ඔත්තරම් ඒ මල් ඔසරිය පොඩි දුව රහසි ඇඳගෙන හරි මනරම් රතු මල් ඔසරිය මතුවට ගී ඔබ කේන්ති ඇයි ඔත්තරම් ඒ මල් ඔසරිය පොඩි දුව රහසි ඇඳගෙන මමිතන්නේ තවත් ගීත අහන්නට උමනා තිබ්බට බින්ද මේ කාල වේලා ප්‍රශ්නයක් බාර පත්න තින් ඒ නිසා ඔබතුමන්ට සමුදෙනටත් සිද්ධ වෙනවා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අපගේ ආරාධනය පිළිගෙන බොහොමත්ම කාර්ය බහුල වේලාවක මේ උදෑසන සින්දු කියන අමාරු වේලාවේ අපි හා සම්බන්ධ වෙන පිළිබඳව ඔබතුමාට බොහොමත්ම ස්තුතියන්ත වෙනවා ඒ වගේම තෙලක සිරි මහත්මයා ඔබතුමන්ගේ ඉදිරි කලා කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඔබට හැකියාව තිබෙනවා 0711 90 70 988 0711 90 70 988 කියන දුරකථන අංකයෙන් තිලකසිරි මහතා සම්බන්ධ කරගන්න ඕනෑම අවස්ථාවකට ඒ මතක් කිරීමත් කරන්න ගමන් අපේ කීබෝඩ් වාදනයෙන් අපට අදායකත්ව ලබා දුන්න සිසරයි බොහොම ස්තුතියි නිහල බොහොම ස්තුතියි හැමදාම උදේම ඇවිල්ලා අපිත් එක්ක මේ වැඩේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන යන්න ඔබ දෙපළ දක්වන දායකත්වය ගැන මේ සියලු මතක් කිරීම් එක්ක අපිට සමුගන්නට හැකියාව තිබෙනවා වින්ද සමුගන්නට කාලය ඇවිල්ලා මොදශාන අද දවසේ ඔව් සමුගන්නේ බොහොම අපූර්ව ගීතකින් තිලකසිරි රත්නායක කියන ඒ අපූර්ව සහෘදයාගේ බොහොම අපූර්ව ගීතකින් තමයි අද අපි සමුගන්නේ එහෙනම් ගීතය ගායනා කරන්න ඔබට අවසරයි සමුගෙන යන්න අපට අවසරයි अनुरागनी
වරණ මුදා නොයල්ලන් කඩු කුල් මල්යාය සැලි එතක සිනා මවන් දඩ කරුමල් වැල පේනිරයේ වරණ මුදා නොයල්ලන් කඩු කුල් මල්යාය සැලි එතක සිනා මවන් දඩ කරුමල් වැල පේනිරයේ සිදුරතය පාලනි කොඳ මල් බැලුම් වෙපාලන් අඩවන් අනුරාගනේ